සරලධාරා මෝටරයක ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙම සිද්ධියක් තමයි ඔකෙ වෙන්නේ. දැන් අපි මේ කලින් ඉගෙන ගත්තනේ චුම්බක ක්ෂේත්‍රයක් තුළ තබා ඇති සන්නායක කම්බියක ඇතිවන බලයක් ගැන. හරිද? ධාරාව ගෙනෙන සන්නායකයක් මත බලයක් ඇති වෙනවා. ඒකට විශාලත්වයක් තියෙනවා, ඒකට දිශාවක් තියෙනවා. ඔහොම අපි ඉගෙන ගත්තා. ඔන්න ඔය සිද්ධිය පාදක කරගෙන තමයි මේ සරලධාරා මෝටරය කියන එක පුදු නිර්මාණය වෙන්නේ. හරිද? ඉතාලම වටින නිර්මාණයක් සරලධාරා මෝටරය මේ වෙද්දි කොච්චර නම් පාවිච්චි වෙනවද මේ ලෝකේ නේද? එදිනදා ජීවිතේදී අපි කොච්චර පාවිච්චි කරන දේද මෝටරය කියන එක. සරලධාරා මෝටරය. ඇයි මේ සරලධාරා මෝටරය කියලා විශේෂ කරලා තියෙන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර් කියන වෙනම වර්ගයක් තියෙනවා. AC මෝටර්ස්, DC මෝටර්ස් කියලා ඊටෙක් කරන ළමයින්ට එහෙම අහු වෙනවා. ඔයාලගේ 13 ශ්‍රේණියේ පාඩමක් තියෙනවනේ විදුලි යන්ත්‍ර සහ බලපද්ධති කියලා. ඔන්න ඔකෙදි මෝටර්ස් ගැන ගොඩාක් ඩීප් කතා කරනවා. ගැඹුරටම යනවා. එතකොට ඔයාට ওই ටික හොඳට පැහැදිලිව අහු වෙනවා ඇති. අහු වෙලා ඇති සමහර විට. හරිද? මම දන්නේ අහු වුණාද නැද්ද ඔයාලා කරගෙන යන විදිහත් එක මම දන්නේ නැහැ. කොහොම හරි ඒක අපිට වැඩක් නැහැ. අපිට දැන් මේ SFT වලට කතා කරන්න තියෙන සරල ධාරා මෝටරය ගැන. සරල ධාරා මෝටරයක ඇති වෙන්නේ මෙන්න මේ සිද්ධිය. හරි. දැන් මෙහෙමයි. දැන් මෝටරයක් ගන්න කලින් මෙන්න මේ වගේ හිතන දැන් ඔය මෝටරය ගැන මෙලෝදයක් දන්නේ. මම කියනවා මෙන්න මෙහෙම චුම්බක දෙකක් තියෙනවා කියලා මං අහනවා. මේ මෝටරයක් නෙමෙයි මම මේ කියන්නේ. මෝටරයක් ගැන නෙමෙයි මුකුත් කියන්නේ. මම මේ මංගාව තියෙනවා මෙන්න මෙහෙම චුම්බකයක්. චුම්බකයක් තියෙනවා. එකක් N එකක් S. හරිද? හරි. මෙන්න මේ වගේ චුම්බකයක් මංගාව තියෙනවා. හරිද? මේ චුම්බකයේ මැද්දේ මම තියෙනවා මෙන්න මෙහෙම කම්බි වලින් හදපු කොටුවක්. හරිද? කම්බි වලින් හදපු කොටුවක්. මේකට කියනවා අපි කම්බි පුඩුවක් කියලා. හරිද? කම්බි වලින් හදපු කොටුවක් කියන්නේ මේක ඇතුළේ කම්බි පුඩුවක්. මේ කම්බි පුටුවේ මේ ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා මම එලියෙන් අන්නොත් මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔච්චරයි. මෙන්න මේ කෙළවරෙන් අග්‍ර දෙකක් එලියට ගන්නවා. මේකෙත් මෙතනින් පහලට ඔහම පොටවල් දෙකක් එළියට ගන්න. හරිද? මේ 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 ඇතුළේ තියෙන කම්බි පුඩුවක් තමයි මේ එළියෙන් ඇඳලා තියෙන්නේ. අරගෙන මේකට සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම පොඩි ලෝහ කෑලි දෙකක්. හරි. ඔන්න සම්බන්ධ කළා. මේ ලෝහ කෑලි දෙකෙන් වයර් දෙකක් සම්බන්ධ කරලා අපි ඒකට දානවා බැටරි එකක්. එකක් දාන එකක් රින්. හරිද? හරි. ඔන්න ඔහොම වුණහම මොකද වෙන්නේ බලන්න. මේ බැටරියේ ධනාග්‍රය හරහා මෙහිම මිහිර ධාරාවක් ගන්න. මෙහෙට ගලනවා I කියලා ධාරාවක්. ඔය I ධාරාව මෙන්න මේක හරහා ඇවිල්ලා මේ කම්බි පුඩුවට එනවා. මේ කම්බි පුඩුව හරහා මේ කම්බි පොටේදී මෙන්න මේ පැත්තට ගමන් කරනවා. මෙහෙට ගමන් කරනවා. ඔහොම ගිහිල්ලා මේක හරහා මෙහෙට ඇවිල්ලා මෙතනින් මෙහෙට එනවා නේද? මේක හරහා එන්නේ ඊට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ මේ කම්බිය හරහා උඩට යනවා. මේකෙන් මෙහෙට ගිහිල්ලා මෙතනින් එද්දි අනිත් පැත්තට එන්නේ. තේරුණාද ඒක? මෙන්න මේ කම්බි පොට දිගේ මෙහෙට යනවා අර පැත්තට ධාරාව. ඊට පස්සේ මේ කම්බි පොට දිගේ ධාරාව මෙහෙට එනවා. දිශා දෙකකටනේ යන්නේ. මෙහෙමනේ යන්නේ. මේක දිගේ මෙහෙට, මේක දිගේ මෙහෙට. ඔහොම ඔහොමනේ යන්නේ. ඔහොම ඔහොම යන්නේ. එහෙම යනකොට මේ චුම්බක ක්ෂේත්‍රය, මේ චුම්බක දෙකෙන් මොකද ඇති වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. මේ ස්ථිර චුම්බක දෙකක් තියෙනවනේ මෙතන. ඒකේ මේ උතුරේ සිට දකුණට. උතුරේ සිට දකුණට
මෙහෙම චුම්බක බල රේඛා ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හදපු කලින් හදපු ගණනුයි කලින් කතා කරපු දේවලුයි එක්ක ඔයා දන්නවා ධාරාව ගෙනියන සන්නායකයකින් චුම්බක ක්ෂේත්‍රයක් කපපු ගමන් ඒ සන්නායකය මතමත් වෙනවද බලයක් ඇති වෙනවා. හරිද? බලයක් ඇති වෙනවා. එතකොට මේ කම්බි පොටවල් දෙක ගත්තොත් මේ පැත්තටයි මේ පැත්තටයි යන්නේ එකම ධාරාවක්. හරි, එකම ධාරාවක් තියෙන්නේ එකම ජාතිය චුම්බක ක්ෂේත්‍රයේ. එකම ජාතිය චුම්බක ක්ෂේත්‍රයේ. මෙහෙම ධාරාව I'මයි චුම්බක ක්ෂේත්‍රයේ එකයි, ඒක B. සන්නායකවල දිග මේකේ දිගම තමයි මේකෙත්. ඒ කියන්නේ මේ කෙළවරේ පොටේ තියෙන දිගම තමයි මේ කම්බි පොටෙත් තියෙන්නේ. මේ කම්බි කොටුවක් වගේ ගන්න හදලා තියෙන මේකේ මේකේ දිගම තමයි මේ පැත්තෙත් තියෙන්නේ. හරිද? එහෙනම් දෙන්නගෙම එලුත් සමානයි. දෙන්නගෙම එල් සමානයි. දිගවල සමානයි. එහෙමනම් අපි දන්නවා මෙහෙම. මෙන්න මෙතන ඉඳලා මෙතනින් වෙන් කරලා මේ කම්බි පොට ගත්තොත් මෙන්න මේ දිගට තියෙන කම්බියේ ඇතිවන බලයට ප්‍රකාශනය ලිය හැකි මොකද්ද? F සමානයි B I L කියලා. එතකොට මේ පැත්තේ ඇති වෙනවා නම් බලයක් ඒ බලයටත් ওই ප්‍රකාශනයම නේද අදාළ වෙන්නේ. ඒ කියන්නේ ඒකෙත් බලයේ විශාලත්වය F කියලා ගත්තොත් ඒ F සමාන වෙනවා. ඒ F සමාන වෙනවා චුම්බක ක්ෂේත්‍රයේ B මයි මේක තියෙන චුම්බක ක්ෂේත්‍රයමයි එකක් තියෙන්නේ. එතකොට මේ සන්නායකයේ ගලන ධාරාව I මයි දිගත් L මයි දෙකේම ඇති වෙන්නේ එකම ජාතිය බලයක්. එහෙනම් මේ පොටෙත් ඇති වෙනවා F සමානයි B I L බලයක්. මේ පොටෙත් ඇති වෙනවා F සමානයි B I L බලයක්. ඊට පස්සේ බලන්න මේ මෝටරයක් ඇතුලේ තියෙන කම්බි කොටුවක් ගැන මම මේ කියන්නේ. මේ චුම්බක දෙයක් ඇතුලේ මෙන්න මෙතනින් මේ කම්බි කොටුව මම මෙහෙම පේන්න ඇති ටිකනේ මේ අඳලා නැති. මෙන්න මෙතනින් හයි කරන බෙයරින් එක. මෙතනින් හයි කරන පොඩි බෙයරින් එක. ඒ කියන්නේ මේ කම්බි කොටුව මැද්දෙන් හයි කරලා තියෙන බෙයරින් එක. මෙහෙම දෙකලවරි. කම්බි කොටුව මෙහෙම දෙපැත්තට කැරකෙවන්න පුළුවන් මේ බෙයරින් එක අතර. ඒ කියන්නේ මෙන්න මෙතනිනුයි මෙන්න මෙතනිනුයි සම්බන්ධ කරනවා. එතන මොකද වෙන්නේ? මේක මෙහෙම මෙහෙම දෙපැත්තට කරකවන්න පුළුවන්. හරිද? එහෙම කරකවන්න පුළුවන් වෙනවා. එතකොට වෙන සිද්ධිය මෙන්න මේකයි. දැන් මේකට මේ දෙකලවර දෙපැත්තට දානවා ෆ්ලෙමින්ගේ වමත් නියම. කොහොමද ෆ්ලෙමින්ගේ වමත් නියම කියන්නේ? මේ වමතේ පළමු ඇඟිලි තුන එකිනෙකට ලම්බක තල තුනක පිහිටුවාගෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර ඇඟිල්ල, ධාරාව යන දිශාවට මැද ඇඟිල්ල දෙන්නාම මාපට ඇඟිල්ලෙන් බලය ඇතිවන දිශාව පෙන්වනවා. මේ බලන්න මම දානවා මෙන්න මේ කම්බි පුඩුවට, මේ පොටට, මේ පැත්තට යනවා ධාරාව. එහෙනම් ඒ පැත්තට ධාරාව. චුම්බක ක්ෂේත්‍රය කොහෙද තියෙන්නේ? මෙහෙට. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය මෙහෙට. එහෙනම් මෙන්න ඇඟිල්ල දාන වෙන විදිය. චුම්බක ක්ෂේත්‍රය මෙහෙට, මෙහෙට ධාරාව යන්නේ අරහෙට, අරහෙට. එතකොට මාපට ඇඟිල්ල කොහෙද තියෙන්නේ? පහළට. පහළටනේ. මේ ඇඳලා තියෙන ඇංගල් එකත් එක්ක එහෙම වෙන්නේ නැත්තම් මෙහෙම පහළට තමයි හැරෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ පොට කොහෙටද කරගෙන හදන්නේ? කොහෙටද පාත් වෙන්න හදන්නේ? නැත්තම් මේ පොට මේ මත බලය ඇති වෙන්නේ කොහෙටද? මෙන්න මේ පහළ දිශාවට ඇති වෙනවා F කියලා බලයක්. ඉතින් මෙන්න මේ පොටි F කියලා බලයක්. ඊට පස්සේ මේ පැත්තට දාමු. මේ කෙලවර. දැන් මේ දැම්මේ මෙන්න මේ පැත්තට, මේ පොටේ, මේ කම්බි කොටුවේ මේ කෙලවරට නේද? දැන් මේ කෙලවරට දාලා බලමු. ඒ කෙලවරේ චුම්බක ක්ෂේත්‍රය හෙටමයි, ධාරාව මෙහෙට. මේ ඇංගල් එකටමනේ තියෙන්නේ. එහෙමනම් මාපට ඇංගල් දැන් කොහෙද? උඩට තියෙන්නේ, උඩට. එහෙනම් මෙන්න මෙහෙට. එහෙට තියෙනවා F කියලා බලයක්. ඒ කියන්නේ මේ කෙලවරින් මෙහෙට තියෙනවා නම් මේ කෙලවරින් උඩට තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ අක්ෂය හරහා මේක සම්බන්ධ කරලත් එක තියෙන්නේ. මේකෙත් මෙහෙම. මේ මැද්දෙන් හයි කරලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ කෙලවර පාත් වෙනවා. දැන් මේක ඔය කම්බි කොටුවක් නම් මේ කෙලවර පාත් වෙනවා, මේ කෙලවර ඉස් වෙනවා. මොකද වෙන්නේ? මෙහෙම කරකෙන්න ගන්නවා. මෙහෙම වෙන්න ගන්නවා. මේ පැත්ත පාත් වෙනවා, මෙහෙම ඉස් වෙනවා. මෙහෙම වෙන්න ගන්නවා මේ කම්බි කොටුව. මොකද්ද වෙන්න ගන්නේ? බල ගූර්ණයක් ඇති වෙනවා. බල යුග්මයක ගූර්ණයක්. ඒ කියන්නේ කම්බි කොටුවේ මෙන්න මේ කෙලවර, මෙන්න මේ කෙලවර මම මෙහෙම ඇන්දොත්, මෙහෙම ඇන්දොත් මෙන්න මේ වගේ දැනින් බෙයරිමත් සම්බන්ධ කරලා තියෙනවා. එක කෙලවර, ඒ කියන්නේ මේ කෙලවර මෙහෙට පාත් වෙද්දි මේ කෙලවර මෙහෙට ඉස් වෙනවා. හරි, ඔන්න ඔහොම. එතකොට මොකද වෙන්නේ? මේක ඔටෝමැටිකලි මෙහෙම භ්‍රමණය වෙනවා. බල යුග්මයක ගූර්ණයක් ඇති වෙනවා මේ මෝටරේ තුලින්. ඔන්න ඔහොම තමයි සරල ධාරා මෝටරයක් ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔහොම තමයි සරල ධාරා මෝටරයක් ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද? මේක ඇතුලේ එකිනෙකට විරුද්ධ දිශාවල් වලට ධාරාව ගමන් කරද්දී දෙකිලවර නැත්තම් කුඩුවේ දෙපැත්තේ එකිනෙකට විරුද්ධ දිශාවල් වලට බලයන් දෙකක් ඇති වෙනවා. මේ බල දෙක බල යුග්මයක් විදිහට ක්‍රියා කරලා බල යුග්මයක ගූර්ණයක් ඇති කරලා මෝටරේ මේ කම්බි පුඩුව භ්‍රමණය කරනවා. හරි. ඔතන දැන් තියෙන එක කම්බි කොටුවයිනේ.
මේ තියෙන චුම්බක ඉරි අස්සෙන් මේ චුම්බක රේඛා අස්සෙන් ඔක පැන්න ගමන් නැත්නම් අර අපි කලින් ගානක හැදුවා වගේ චුම්බක ක්ෂේත්‍රයට ආනතව මේ කම්බි පොටුව මේ සමාන්තරව මේ කම්බි පොටුව හිටිය ගමන්මත් වෙනවද චුම්බක බල රේඛා මේක අස්සෙන් යනවා මේක කැපෙන්නේ ඒ කියන්නේ මේ කම්බි කොටුව මේ වගේ නම් චුම්බක ක්ෂේත්‍ර ටික තියෙන්නේ මේ කම්බි කොටුව මේ අතර හැරුණොත් මෙන්න මේ අතර හැරුණොත් මෙහෙම තියෙන කම්බි මෙහෙම තිබ්බ කම්බි කොටුව මෙහෙම හැරෙනවා එතකොට මේක අස්සෙන් මෙහෙම හිටින්නේ දෙපැත්තෙම චුම්බක රේඛා යනවා එතකොට මොකද වෙන්නේ එතකොට මොකද වෙන්නේ මේක මත චුම් බලයක් ඇති වෙනවද බලයක් ඇති වෙන්නේ ඇයි චුම්බක ක්ෂේත්‍රය කැපෙන්නේ නැති නිසා චුම්බක ක්ෂේත්‍රය නොකැපෙන නිසා බලයක් ඇති වෙන්නේ නැහැ පැහැදිලිද චුම්බක ක්ෂේත්‍රය කැපෙන්නේ නැති නිසා බලයක් ඇති වෙන්නේ නැහැ අන්න එක වළක්වන්න මොකද්ද කියන්නේ මිනිස්සු විසින් හැදුවා මෙන්න මේ වගේ පොටවල් දහස් ගණනක් එකතු කරලා පරිනාලිකාවක් නැත්නම් මෝටරේට කම්බි දඟරයක් ඇතුළේ ඒකට අපි කියනවා කොයිල් එකක් නැත්නම් මෝටරේ ආමේචරය කියලා හරිද ඔය දැකලා තියෙන සාමාන්‍යයෙන් ওই පොඩි මෝටර්ස් වල තියෙනවා මෙන්න මෙහෙම එකක් ඔන්න ඔහොම එකක් නිකන් මේ වගේ එකක් දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ වැටේ ආමේචරය බලන්න කොයි තියෙන ආමේචරය ඔන්න ඔය එකක් හදුවා දැන් මේකෙ විදිහ පොටවල් කොච්චර තියෙනවද ගොඩාක් තියෙනවා ඒ කියන්නේ එක පොටක් අර චුම්බක ක්ෂේත්‍රයෙන් පැන්නොත් තව එකක් චුම්බක ක්ෂේත්‍රයට අහුවෙනවා ඒ කියන්නේ මේකට එකක් සමාන්තර වෙච්ච ගමන් තව එකක් ලම්බක විතර ඒ කියන්නේ ඒකෙන් කැපෙනවා එතකොට මොකද වෙන්නේ ඒ පොටේ බලයක් ඇති වෙනවා එහෙනම් එකක් ඉවර වෙන එකක් මේ වගේ පොටවල් චුම්බක ක්ෂේත්‍රයට පැටලෙන්න පැටලෙන්න හැම වෙලෙම මෙන්න මේ බලය ඇති වෙන එක සිද්ධ වෙනවා එතකොට මොකද වෙන්නේ ඉවරයක් නැතුව මේක මත බලය ඇති වෙනවා ඒ කියන්නේ ඉවරයක් නැතුව මේක භ්‍රමණීය වෙනවා මෙන්න මෙතනින් දැන් ධාරාව නවත්තුන කන් අනිවාර්යෙන්ම ඔබ භ්‍රමණීය වෙනවා ඇයි චුම්බක ක්ෂේත්‍රය නවතින්නේ නැහැ ස්ථිර චුම්බකනේ තියෙන්නේ ඒ වගේම සන්නායකයේ දිග වෙනස් වෙන්නේ නැහැ දිග නවතින්නම කවදාවත් ඒ කියන්නේ මේ සමීකරණයේ B නවතින්නෙත් නැහැ L නවතින්නෙත් නැහැ F නැති කරන නවත්තන ඕන එකම කෙනා I අපියට පුළුවන් නවත්තන්න මොකද්ද I විතරයි එළියෙන්නේ ප්ලග් කරලා තියෙන කරන්ට් එක එළියෙන් දෙන ධාරාව නවත්තනවා ටක් ගාලා මොකද වෙන්නේ මේක නවතිනවා ඔන්න මෝටරයක ක්‍රියාකාරීත්වය මෙන්න මේ දෙකක් මෙතෙන්ට හයි කරලා දෙන්නේ ඇයි මේ ඇතිලි කියලා මේවට අපි කියනවා ඇයි පුතේ මේ වයර් දෙක ගැට ගහලා තියන්න පුළුවන්ද මේ කම්බි පුඩුවට බෑ මේක කැරකෙනකොට පැටලිලා එතන කැඩිලා යනවා නේද ඒ නිසා කැරකෙන කම්බියට හේතුවක් දාගෙන ඉන්න එකෙක් කොහොම කරලා ඇතිලිගෙන එන්න ඌට තමයි මේ ඇතිල්ලක් කියලා කියන්නේ හරි හරිලු ඒ වචනේ ඇතුළම දිනන තේරුම මේ කැරකෙන කම්බියට හේතු වීගෙන කරන්ට් එක සපයනවා එතකොට හේතුව නිසා කරන්ට් එක යනවා ඒ වගේම පැටලෙන්නෙත් නෑ මේක ගැට ගහලා නේද ඒ නිසා මේවට කියන ඇතිලි කියලා. හරි. දැන් ඔයාලට සරල ධාරා මෝටරයක සරල ව්‍යුහයක් සරල රූප සටහනක් ස්ක්‍රීන් එකේ වැහිලා තියෙනවා. ඔයාලට පුළුවන් අන්න ඒ රූපේ දිහා බලලා ඔන්නම් ඔයාලගේ පොතේ දල සටහනක් ඇඳගන්න. සරල ධාරා මෝටරයක ක්‍රියාකාරීත්වය කියලා අපි මාතෘකාව ලිව්වනේ. එතන ඒ දල සටහන ඇඳගන්න පුළුවන් ඔයාලට අවශ්‍යද? හරිද? අවශ්‍ය නම් ඒක ඇඳගන්න පුළුවන්. ඔන්න රූපේ වැහිලා තියෙන්නේ. එහෙම ඒක ඇඳගෙන ඒක ඇඳ ගන්න දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ඒක ඇඳ ගන්න ඇඳ ගන්න එක තමයි හොඳම මොකද මම දැන් නෝට් එක වාට පැහැදිලි වෙන්නේ නැහැ දවසක කියවුවාම තව වෙන දවසක කියවුවොත් නෝට් එක පැහැදිලි වෙනවා රූපයක් තිබ්බහම රූපය ඇඳ ගන්න හැමෝම රූපය ඇඳ ගන්න ඇඳගෙන ලස්සනට මෙහෙම ඕන් නැහැ ඔක දිනවා වගේ ඔයාට පුළුවන් විදිහට රූපය අඳින්න ඇඳලා මෙන්න මෙහෙම ලියන්න දැන් උදේ අඳිලා අඳින්න වෙලා නැත්නම් මේක පෝස්ට් කරලා ඇඳ ගන්න ඇඳලා මම දැන් කියන්න හදන්නේ නෝට් එක ඒක යටින් මෙහෙම ලියවෙන්න ඕන මෙන්න මෙහෙම ලියා ගන්න ඉහත රූපයේ දැක්වෙන පරිදි ඉහත රූපයේ දැක්වෙන පරිදි චුම්බක ක්ෂේත්‍රයක් තුළ ධාරාව ගෙන යන කම්බි පුඩුවක් තබා ඇති විට ඉහත රූපයේ දැක්වෙන පරිදි චුම්බක ක්ෂේත්‍රයක් තුළ ධාරාවගෙන යන සන්නායක කම්බි පුඩුවක් තබා ඇති විට පුඩුවේ දෙපස ප්‍රතිවිරුද්ධ දිශාවලට ධාරාවන් ගමන් කරයි. පුඩුවේ දෙපස ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ධාරාවන් ගමන් කරයි. ධාරාවන් ගමන් කරයි.
දිග කමා චුම්භක ක්ෂේත්‍රයේ විශාලත්වය හා දිග කමා චුම්භක ක්ෂේත්‍රයේ විශාලත්වය හා සන්නායකයේ ගමන් කරන ධාරාවේ විශාලත්වයන් සමාන නිසා සන්නායකයේ ගමන් කරන ධාරාවන් විර්ගයේ විශාලත්වයේ සමාන නිසා කම්බි පුඩුවේ දෙපස ඇතිවන බලයන්ගේ විශාලත්වයන් සමාන වේ. කම්බි පුඩුවේ දෙපස ඇතිවන බලයන්ගේ විශාලත්වයන් සමාන වේ. විශාලත්වයන් සමාන වේ. ඊට පස්සේ වෙනම රූලකින් ලියන්න. කම්බි පුඩුවේ දෙපසට වෙන් වෙන් ලෙස ෆ්ලෙමින්ගේ වමක් නියමයේ යෙදීමෙන් වෙන් වෙන් ලෙස ෆ්ලෙමින්ගේ වමක් නියමයේ යෙදීමෙන් බලයන් නැතිවන දිශාවන් සෙවිය හැකිය. බලයන් ඇතිවන දිශාවන් සෙවිය හැකිය. බලයන් නැතිවන දිශාවන් සෙවිය හැකිය. බලයන් ඇතිවන දිශාවන් සෙවිය හැකිය. බලයන් ඇතිවන දිශාවන් සෙවිය හැකිය. ඒ අනුව පහත රූපයේ පරිදි කම්බි පුඩුවේ දෙපස බල යුග්මයක් ඇතිවන බව අවබෝධ කරගත හැකිය. ඒ අනුව පහත රූපයේ පරිදි කම්බි පුඩුවේ දෙපස බල යුග්මයක් ඇතිවන බව අවබෝධ කරගත හැකිය කියලා ලියලා මෙන්න මේ රූපය අඳින්න. මේ රූපේ මේක විතරයි, මේව මුකුත් එපා. මේක විතරක් අඳින්න. ඒක ඇඳලා ලියාගන්න මෙහෙම. අවබෝධ කරගත හැකිය. රූපයේ පරිදි බල යුග්මයක් ඇතිවි. රූපයේ පරිදි බල යුග්මයක් ඇතිවි. මෙම යුග්මයේ ගූර්ණය හේතුවෙන්. මෙම යුග්මයේ ගූර්ණය හේතුවෙන්. කම්බි පුඩුව භ්‍රමණය වීමට ලක්වේ. කම්බි පුඩුව භ්‍රමණය වීමට ලක්වේ. මෙසේ භ්‍රමණය වීමේදී මෙසේ භ්‍රමණය වීමේදී නොනවත්වා භ්‍රමණය සිදු කර ගැනීම සඳහා නොනවත්වා භ්‍රමණය සිදු කර ගැනීම සඳහා කම්බි පුඩු විශාල සංඛ්‍යාවක් එක්කර කම්බි පුඩු විශාල සංඛ්‍යාවක් එක්කර ආමේචරය නිපදවා ඇත. ආමේචරයක් නිපදවා ඇත. හරි. ඔන්න එහෙනම් සරල ධාරා මෝටරයක ක්‍රියාකාරීත්වය ගැන අපි සියලු දේවල් ටික කතා කරා. මම හිතන්නේ සුපිරියටම තේරෙන්නේ නැති. කියන්නේ මං සෑහෙන්න මන්දිලා ඒක පැහැදිලි කළා. තේරුම් ගැනීම ඔය අවබෝධයෙන් කරොත් තේරෙනවා. නැත්නම් ඉතින් ආවට ගියාට බැලුවොත් තේරෙන්නේ නැහැ. මොකද පොඩ්ඩක් සංකීර්ණයි වැඩි.